මයිතාමත් සතුටු වෙනවා ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ අද රාජ්‍ය උපසම්පදා උළෙල පැවැත්වෙන අවස්ථාවේ මේ උතුම් අවස්ථාවට සහභාගි වීමට ලැබීම පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ ඉතිහාසය මේ රටේ බෞද්ධයින් වගේම විදේශයන්නේ සිටින ශ්‍රී ලාංකිකයින් බෞද්ධයින් ඒ වගේම බෞද්ධ නොවන එහෙත් බෞද්ධාගමේ කටයුතු පිළිබඳව අවබෝධයක් තිබෙන ඒ පිළිබඳව අවධානයකින් සහ සොයා බැලීමෙන් සිටින ඒ සෑම පිරිසක්ම ඒ පිළිබඳව මැනවින් දන්නවා. අපේ රට වඩා සුවපත් යහපත් රටක් කරන්න විනයගරුක හික්මුණු ජාතියක් ගොඩනගන්න මහා සංඝරත්නයෙන් ලැබුණු මඟ පෙන්වීම අනුශාසනා අවවාද ඒ සියල්ලෙහිදී ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා සංඝ සභාවේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විනයදර ධර්මදර ප්‍රබුද්ධ වූත් බහුශ්‍රුත වූත් පණ්ඩිත වූත් කීර්තිමත් ස්වාමීන්ද්‍රයන් වහන්සේලා පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ඉතිහාසය ගත් විට අපිට කියවන්න ඉතාමත් උතුම් චරිත රාශියක් තිබෙනවා. පසුගිය දිනවල අපවත් වී වදාළ ගෞරවනීය දවුල්දෙන ඥානිස්සර ස්වාමීන්ද්‍රයන් වහන්සේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ රටේ බෞද්ධ අබෞද්ධ සියලු දෙනා වගේම ලෝකවාසී බෞද්ධ ජනතාව තුළ මහා ගෞරවයක් සහ කීර්තියක් ලබා තිබූ ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් දවුල්දෙන ඥානිස්සර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපේ රටට සීමා නොවි විදේශයන්හි ධර්ම ප්‍රචාරය කටයුතු කරමින් උන්වහන්සේගේ පරිණතභාවය දැනුම බුද්ධිය උගත්කම සහ පාණ්ඩිත්වය තුළ උන්වහන්සේ ශාසනික වශයෙන් සමාජීය වශයෙන් ඒ වගේ මුළු මහත් මානව සමාජයට උතුම් වූ සේවාවක් ඉටු කරනු ලැබුවා. ඒ නිසා එවැනි ගෞරවනීය වූත් කීර්තිමත් වූත් මහා සංඝ පරපුරක් නියෝජනය කරන අපේ රටට වගේම ලෝකයට බෞද්ධාගමික කටයුතු පිළිබඳව බෞද්ධ දර්ශනය පිළිබඳව තෙරවාදී දර්ශ බෞද්ධ දර්ශනය පිළිබඳව කතා කිරීමේදී සාකච්ඡාවේදී එහිදී ශ්‍රී ලංකා අමරපුර මහානිකාය පිළිබඳව සෑම කෙනෙකුගේම තිබෙන්නේ ඉතාමත් උතුම් වූ ගෞරවයක් සහ පිළිගැනීමක්. ඒ නිසා එදා දවස වගේම අද දවසේත් අපි සමාජයේ විදිහට ගත් විට අපට මුහුණ දෙන්නට තිබෙනා විවිධ ගැටලු සහ ප්‍රශ්නවලදී හෙට දවස වෙනුවෙන් අපි සෑම විටම බලාපොරොත්තු තබන්නේ ගෞරවනීය මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා සහ උන්වහන්සේලාගේ මඟ පෙන්වීමයි. අපිට රටක් විදියට සමාජයක් විදියට ඉදිරියට යන්න තිබෙනා වූ ගැටලු මොනවාද? එහිදී ඇතැම් විට ඒවා ආර්ථික ප්‍රශ්න වෙන්න පුළුවන්, සමාජමය ප්‍රශ්න වෙන්න පුළුවන්, දේශපාලන ප්‍රශ්න වෙන්න පුළුවන්, ඉන් බාහිර වූ විවිධ ගැටලු සහ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒත් අපි බෞද්ධයින් විදිහට සෑම කෙනෙක්ම දන්නවා බෞද්ධ දර්ශනය තුළ මේ සෑම දෙයකටම ඉතා පැහැදිලි විසඳුම් සහ උත්තර තිබෙන බව. ලෝකයේ ජීවත්වන ජනකොටස් අතරේ අද අධි තාක්ෂණයෙන් අනූනව මහා සංවර්ධනය ලෝකයේ තුළ සිදු වූවත් ඒ මහා සංවර්ධනය සහ තාක්ෂණයේ ඉහළම දියුණුවත් සමග මිනිසාගේ සංසුන් භාවය මිනිසාගේ විශේෂයෙන්ම යහපත් බව පිරිහි තිබෙන නිසා බෞද්ධ දර්ශනය තුළ තමයි අපිට මුළු මහත් මානව සමාජය සංසුන් කළ හැක්කේ සුවපත් කළ හැක්කේ කියන කාරණාව අපි කවුරුත් පිළිගන්නා වූ දෙයක්. ඒ නිසා අපි ඉතාමත් සතුටු වෙනවා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. විශේෂයෙන්ම ධර්මානුකූලව ජීවත් වන්නා
ධර්මයෙන් ආරක්ෂා කරන නිසා සෑම කෙනෙකුගේම ජීවිත යහපත් කරන්න සුවපත් කරන්න සංසුන් කරන්න ඉවසීමෙන් උපේක්ෂා සහගතව කටයුතු කරන්න බෞද්ධාගමික දර්ශනය තුළ පෙන්වන්නා වූ මඟ පෙන්වීමට අපි සෑම විටම ගෞරවනීය මහා සංඝරත්නයේ පෙරමුණගෙන ඔබ වහන්සේලා ඒ කරනා වූ සියලු කටයුතු වලදී අපි රජයේ විදිහට රාජ්‍ය අනුග්‍රහය වගේම රජයේ සම්පූර්ණයෙන්ම ඒ සඳහා කැපවීම තිබෙනවා. අද අපේ රටේ තිබෙනා වූ ජනවාරික ප්‍රශ්නයේදී ජාතීන් අතර සමගිය ගොඩනැගීමේදී සියලු ආගමික බැතුමතුන් තුළ ආගමික සංහිඳියාව සහ සහජීවනය ඇති කිරීමේදී ඒ සෑම කෙනෙක්ම සංසුන් කරන්න යහපත් කරන්න නොසන්සුන් භාවය ඉවත් කරන්න ගෞරවනීය මහා සංඝරත්නය එදා මෙන්ම අදත් හෙට දවසේදී පෙරමුණගත යුතුයි කියා මා විශ්වාස කරන්නේ. පසුගිය දින කීපය තුළ ගෞරවනීය මහානායක හාමුදුරුවනේ අන්තර්ජාලය Facebook වෙබ්සයිට් මීට පෙර අපි නොදකපු ආකාරයට ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට මහා සංඝරත්නයට අවමාන වන විදිහේ අගෞරව වන විදිහේ නොයෙකුත් දේවල් පළ කරන්නට පටන් අරන් තිබෙනවා. මා ඒ පිළිබඳව ඉතාමත්ම කනගාටු වෙනවා. චරිතඝාතන, නින්දා, අපහාස, උපහාස බොහෝ වෙලාවට සමාජය තුළ ජීවත් වෙන සාමාන්‍ය ජනතාවට, දේශපාලකින්ට අපිට ඒවා ඉතාමත්ම පුරුපුරුදුයි. අපි දේශපාලනට ඇවිත් ඇති වෙන්නේ නින්දා, අපහාස, උපහාස, අගෞරව ඒවා සියල්ල විඳ දරා ගන්න. නමුත් අපි කිසි විටකත් අනුමත කරන්නේ අපේ ගෞරවනීය භික්ෂූන් වහන්සේලාට ඒ ආකාරයට සමාජ වෙබ් අඩවි තුලින් එවැනි ආකාරයේ විශේෂයෙන්ම ප්‍රවෘත්ති සහ ඉතාමත් අයහපත් දේ පළ කිරීම. මම මේ දකින්නේ අපේ සමාජය තුළ ඇතිවෙච්ච එක්තරා අන්දමක පිරිහීමක් ලෙසයි. තාක්ෂණය සෑම විටම මිනිසාගේ උගත් බව සහ බුද්ධියට මඟ පෙන්වනවා විනා තාක්ෂණය කිසි විටකත් සමාජයේ පසුබැස්මකට ඒ වගේම සමාජය ආපසු හරවන්න පරිහානියට ඉවහල් නොවිය යුතුයි කියන එකයි මා හිතන්නේ ඔබ අප කවුරුත් දන්නේ. ශ්‍රී ලාංකික ඉතිහාසයත් අපේ බෞද්ධ ඉතිහාසයත් ඒ වගේම අපි කලාපයේ වශයෙන් ගත්තොත් භාරතය ඒ වගේම බුරුමය, තායිලන්තය වැනි කලාපීය අපේ මිත්‍ර රාජ්‍යයන්හි ඒ ඓතිහාසික බෞද්ධ පරිසරය ඒ බෞද්ධාගමේ කටයුතු පිළිබඳව අපිට තිබෙනා වූ අභිමානය ඒ තුළ අපි අද ලෝකයේ තෙරවාදී බෞද්ධ දර්ශනය ඉදිරියට ගෙන මූලස්ථානයේ විදිහට කටයුතු කරන රටක් විදිහට ශ්‍රී ලංකාව ඔබේ අපේ මාතෘභූමිය සෑම විටම ලෝකයට ආදර්ශ දිය යුත්තේ සෑමාකාරයේම කටයුත්තකදී මේ යහපත් බව සංසුන් බව සහ වඩාත් විනයක් සහ හික්මීමක් ඇති ජාතියක් ලෙස කටයුතු කිරීම කියන එකයි මා විශ්වාස කරන්නේ. ඒ නිසා එවැනි සමාජයක් බලාපොරොත්තුව කටයුතු කිරීමේදී ගෞරවනීය මහා සංඝරත්නයේ මඟ පෙන්වීම අනුශාසනා වහන්සේලාගේ විශේෂයෙන්ම අවවාද සහිතව අපි රජයක් විදිහටත් සමාජයක් විදිහටත් කටයුතු කරන මෙවැනි අවස්ථාවක අපි කාගේත් මුළු ඉතිහාසය පුරා අද වගේම හෙට දවසෙත් මහා ගෞරවයට සහ ඒ වගේම ආදරයට භක්තියට පාත්‍ර වී තිබෙන ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහානිකායේ මේ රාජ්‍ය උපසම්පදා උළෙලට එක්වන්නට ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙමින් ඒ වගේම අග්‍රාමාත්‍යතුමා සඳහන් කළා වගේ මේ උතුම් අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක ධූරයට අපවත් වී වදාළ ගෞරවනීය දවුල්දෙන ඥානිස්සර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් පසුවපත් වූ ගෞරවනීය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයට අපි කාගේත් ගෞරවය, භක්තිය සහ ආදරය පිරිනමනු ලබනවා. අපි කුඩා කාලයේ අවුරුදු 15-16 වගේ කාලේ මගේ මතකයේ තිබෙනවා ඒ කාලේ රූපවාහිනී තිබුණේ නැහැ, ගුවන්විදුලි ගණනාවක් තිබුණේ නැහැ, රජයේ ගුවන්විදුලිය පමණයි තිබුණේ 1960 දශකයේ වගේ කාලවලදී.
කොටුකොට ධම්මාමාස ස්වාමින්දයන් වහන්සේගේ ධර්ම දේශනා ඒ කාලේ අපි ශිෂ්‍යෝ විදියට ළමයින් විදියට බොහොම ආසාවෙන් අපි ඒ කාලේ ඇහුවා. ඔබ වහන්සේගේ නාමය ඒ ළමා මනසේ අපේ තැම්පත් වුණා. ඔබ වහන්සේගේ ඉතාමත්ම සුමදුර ධර්ම දේශනාවන් අපි කුඩා ළමුන් වුණාට ඉතාමත් ආදරයෙන් ඉතාමත්ම භක්තියෙන් අපි එදා අහගෙන හිටියා. ඒ කුඩා කාලේ අපේ සිත්වලට කාවැදුණු ගෞරවනීය කොටුකොට ධම්මාමාස කියන ඒ උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ ඒ උතුම් චරිතය අද අපි ඉතාමත් සතුටු වෙනවා. ඔබ වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක ධූරයට පත්වීම පිළිබඳව. ඒ නිසා ඒ සියලු කටයුතු සම්බන්ධයෙන් අපේ සතුට, භක්තිය, ගෞරවය, මේ අවස්ථාවේ ප්‍රණාමය ඔබ වහන්සේලා වෙත පුද කරමින් අපි රජයේ විදිහටත් පෞද්ගලික විදිහටත් ඔබ වහන්සේලා කරන්නා වූ සියලු කටයුතු වලදී අපි සෑම විටම මේ රටේ අනාගතය වෙනුවෙන් අපි ගෞරවනීය මහා සංඝරත්නයේ අනුශාසනා සහ මඟ පෙන්වීම තුළ කටයුතු කරන බව ප්‍රකාශ කරමින් මගේ වචන වාචා අවසන් කරනවා. සියලු දෙනාට ස්තුතියි. තෙරුවන් සරණයි.